අභ්‍යාසත් බලාගෙන ලියලා ඒව සම්පූර්ණ කරන්න ඕන. කලේ නැති ළමයි ඔව් ඒ ටික සම්පූර්ණ කරන්න. හරි. එහෙනම් අපේ අද අලුත් පාඩමක් කාලය දෙක පාඩම කාලය කාලය කියන පාඩමේ දෙක පාඩම. ඉතින් මේ පාඩම තුන වසරේ ඉඳලාම අපි කරන පාඩමක්. संबंधता ඒ දන්න ටික තව ටිකක් නේද නිවැරදිව දැන ගැනීමට තමයි අපි මේ පාඩම කරන්නේ. එතකොට මොනවා හරි වැඩක් අපි පටන් අරගෙන ආරම්භ කරලා අවසන් කරන වෙලාව නේද? ඒ කියන්නේ ගත වූ කාලය ප්‍රකාශ කරන. පටන් ගත්ත වෙලාව ඉඳන් අවසන් වූ වෙලාව දක්වා යම් වෙලාවක් ගත වෙනවනේ අන්න ඒ වෙලාව සොයා ගන්නා විදිය. එවගේම මේ ආරම්භක වේලාව දීලා ගත වූ වේලාව දුන්නට පස්සේ අවසන් වෙන වේලාව සොයා ගන්න පුළුවන් වෙනවා. තේරුණාද? එවගේම මේ ගත වූ කාලයයි අවසන් කළ වේලාවයි දුන්නට පස්සේ ඒ වැඩේ ආරම්භ කරපු වේලාව සොයා ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ ඔක්කොම එකට එක සම්බන්ධ ප්‍රශ්න නේද? කාලය හා සම්බන්ධ සරල ගැටලු විසඳන්න තමයි ඔයාලට පුළුවන් වෙන්න ඕන නේද? හරි. ඉතින් මේකදී අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි එහෙනම් මුලින්ම කරමු මේ හරි මම පොඩි ප්‍රශ්න කීපයක් අහන්නම්. දැන් සාමාන්‍යයෙන් දවසකට පැය කීයක් තියෙනවද? 24ක් 24ක් දවල් 12න් ආරම්භ වෙලා රාත්‍රී 12 වෙනකොට පැය කීයක් ගත වෙලාද? දවල් 12 ඉඳන් 12. 12 ඉඳලා දහවල් 12 වෙනකොට. ඒ කියන්නේ මද්දහන 12 කියලාත් අපි කියනවනේ. මද්දහන 12. දහවල් 12ට අපි කියන්නේ මද්දහන. මධ්‍යම රාත්‍රී 12 සිට මද්දහන 12 වෙනකොට පැය කීයක් ගත වෙලාද? मध्यम रात्रि හවස් වරුව කියන්නේ මේ දහවල් මද්දහන 12 ඉඳන් රෑ 12 වෙනකම් නේද? ඒක එක සවස් වරුව. සවස් වරුවට පස් වරු කියලානේ අපි කියන්නේ නේද? පස් වරු. මේ දැන් ඉන්නේත් අපි පස් වරු වෙලාව. හරි. එහෙනම් හොඳයි අපි බලමු. එහෙනම් අපි පාඩමට යමු. එහෙනම් අපි මාතෘකාව ලියා ගන්න තරුවක් දාලා ගත වූ කාලය ගත වූ කාලය ගණනය කරමු. ගත වූ කාලය ගණනය කරමු.
හරි මේකේ තියාම මම ලේසිම ටිකක් දෙන්නම් දැන් 12 සිට 12යි 30 වෙනකොට ගත වූ කාලය කොච්චරද 12 සිට 12යි 30 දක්වා ගත වූ කාලය කොච්චරද ඔව් ලියාගත්ත කමන්නේ ලියාගන්නකො 12 සිට 12යි 30 දක්වා ගත වූ කාලය කොහොමද දැන් මොන 12යි වෙලාව අපි මොන 12 මෙහෙම ලියන්න පුළුවා මිනිත්තු 30යි ඔව් නේද මිනිත්තු 30යි මිනිත්තු 30යි මෙන්න ඊළඟට දෙක පසු වී මිනිත්තු 10 සිට දෙක පසු වී මිනිත්තු 25 දක්වා ගත වූ කාලය කොපමණද 2යි 10 ඉඳන් 2යි 25 දක්වා ගත වූ කාලය කොපමණද කියලා හොයන්න බලන්න මේ ඉතාලම ලේසියි මේවන මිනිත්තු කීයක්ද देखाई दहाई इंदान देखाई भी सिपाही में न पड़ता अब तावे कब देना हाथराई पहाड़वे सीता आपको पहाड़ा पा आयाई पानाहा दाखवा मिनी कौन बोले से उत्तर की आने दे लिया आने दे लिया नहीं लिया हरदान देने वाह හෙව්වද? ඔව් සර්. නෑ සර්. ඔව්. මේක හැමෝගෙම හරියන්න ඕන. වරදින්න බෑ මේක. हाय बालम देखाई दहाई ना देखाई विसी पहाड़ देखाई दहाई देखाई पहाड़ वटे मिनी तू पहाई देखाई विसत मिनी तू दहाई देखाई विसी पहाड़ नेद मिनी तू पहाड़ वाल उत्तर यहाँ रहते हाड़ी सर ओ मिनी तू पहाड़ है हरी जागर हाथराय पहाड़ वी ना हाथराय हाथरी स्पा හතරයි 15 ඉඳන් හතරයි හතරයි 15 ඉඳලා හතරයි 30ට මිනිත්තු 15යි හතරයි 30 සිට හතරයි 45 වෙනකොට නැවතත් මිනිත්තු 15යි 15යි 15 මිනිත්තු කීයද පුතේ
එතකොට අපි බලන්න ඕන මේක හොයන්න නම් පෙරවරු 7:25 සිට නේද 7:25 සහ පෙරවරු 6:30 අතර වෙනස බලන්න නේද වෙනස බලනවා right මම මෙතන අඩු කිරීමක් විදියට පෙන්නුවේ නේද අඩු කරනවා කියන්නේ වෙනස හොයා ගන්න එකනේ වෙනස ඕනනම් ඉතින් අපිට මේක හිතින් ගණනය කරන්න පුළුවන් නේද පුතේ 6:30 ඉඳන් 7 වෙනකොට මිනිත්තු 30ක් ගිහිල්ලානේ 6:30 සිට 7 වෙනකොට මිනිත්තු 30යි 7යි තව 25කුත් තියෙන මිනිත්තු 25 6:30 සිට දැන් මම මේක පෙන්නන්නම් ඔයාලා මේ විදිහට ලියලා අහගෙන ඉන්න නේද 6:30 ඉඳලා 7ට යනකොට කොච්චර වෙලාවක් ගත වෙලාද මිනිත්තු 30ක් ගත වෙලා 7 සිට 7:25ට යනකොට කොච්චර වෙලාවක් ගත වෙලාද එතන මිනිත්තු 25ක් ගත වෙලා 55ක් ඔව් දැන් ඔය මේ ගත වූ වෙලාවල් දෙක තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ ගත වූ වෙලාවල් දෙක ඕනම් මේ දෙක එකතු කරලා අපිට සම්පූර්ණ වෙලාව හදා ගන්න පුළුවන් නේද මේ දෙක එකතු කරලා 55 ඔව් 5යි 3යි 2යි 5 මිනිත්තු 55 මිනිත්තු 55 හරි අපි මේක මේ විදිහට හදමු නේ ගත වූ වෙලාව මේක හිතින් කරන්නත් පුළුවන් අපි මේ 7 කියන එක ගත්තා මම මේ රවුම් කරන්නේ නේද 6:30 සිට 7 වෙනකොට මිනිත්තු 30ක් ගිහිල්ලා 7 ඉඳන් 7:25ට මිනිත්තු 25ක් ගිහිල්ලා එතකොට මේ දෙක එකතු කරාම එයාට නිවසේ සිට පාසලට එීමට ගත වූ වෙලාව සොයා ගන්න පුළුවන් මිනිත්තු 55යි එහෙනම් අපි මෙතන උත්තරේ ලියනවා මිනිත්තු 55යි සරෝක අඩු කරලා හදන්න බැරිද අඩු කරලා හදන්නත් පුළුවන් අඩු කරලා හදන්නත් පුළුවන් අපි ඊළඟ ගානේ අඩු කරලා හදමු මේක අපි මේ විදිහට හදමු මේක ටිකක් අර පරතරය ඉතර ලොකු නෑනේ නේද පැය ගණන් වලට යන්නේ නෑනේ මිනිත්තු වලින් අවසන් වෙන නිසා අපි මේක මේ විදිහට හදමු අඩු කරන්න ඕනේ නෑ සමහර අඩු කරනකොට වරදින්න පුළුවන් මේ වගේ එක හයි මෙන්න එන ඒ ගානක් ලියාගෙන අපි දෙවැනි එක විදියට ඒක ලියමු නේද හරි දැන් මේක තේරුණානේ හොඳයි දෙක ලියන්න පෙරවරු 10:15ට පෙරවරු 10:15ට කොළඹින් පිටත්ව කොළඹින් පිටත්ව පස්වරු 1ට ගාල්ලට ළඟාවිය ගාල්ලට ළඟාවිය එම ගමනට ගත වූ කාලය එම ගමනට ගත වූ කාලය සොයන්න එම ගමනට ගත වූ කාලය කොළඹින් ආවේ පෙරවරු 6:15ට හොදේ මේ තියෙන බලන්න මේ මම රවුම් කරනවා පෙරවරු 10:15ට ආවේ ගාල්ලට ආවේ පස්වරු 1යි 1ට පස්වරු 1ට
ඉතින් පිටත් වෙච්ච එක හවස් වෙලා නේද? පස්වරු වෙලාවක්. අද දැන් කොහොමද සොයන්නේ? मध्यान මද්දහන 12 වෙනකොට කොච්චර වෙලාවක් ගත වෙලාද? 10 15 ඉඳන් මධ්‍යහන 12ට කොච්චර වෙලාවක් ගත වෙලාද? ඊට පස්සේ එතනින්නම් බලන්න පුළුවන් පස්වරු 1 වෙනකොට කොච්චර වෙලාවක් ගත වෙලාද? මේ දෙක එකතු කරලා අපට පිළිතුර ගන්න පුළුවන්. නේද? සර් තවත් විදියක් තියෙනවා. अरे आप मूली में मेवी दी मालूम मुकाद तावत भी दिया मैं पासवर पेरवरु लिया ला इड पासे मैं एक कली गाने बैरे हिंदा एक इंदहाया कडू खराने बैरे हिंदा एक का दाहा दुना कल्ला इड पासे ए वेलावे नारे पिटा तुना वेला मैं पासवर ते पिटा तुना वेला अडू करनो ओह एक आप खाए आप मूली में मेवी दिया ना मैं 10 15 ඉඳන් 12 වෙනකොට කොච්චර වෙලාවක් ගත වෙලාද කාටද කියන්න පුළුවන් 10 15 ඉඳන් 12ට කොච්චර වෙලාවක් ගත වෙලාද 11යි 15 45 ඔව් පැය 1යි මිනිත්තු 45ක් ගත වෙලා නේද පැය 1යි මිනිත්තු 45ක් ගත වෙලා හරිනේ गत ඔය පළවෙනි ක්‍රමය. ඔක ලියා ගන්න ටක් ගාලා පළවෙනි ක්‍රමය අපි ඉස්සෙල්ලත් හැදුවේ මේ විදිහට තමයි. නේද පුතේ? ඊළඟට අපි යමු අඩු කරන ක්‍රමයට. දැන් මොකද කරන්නේ කිව්වේ? ආ මේක ප්‍රශ්නේ ලියාගත්තද ඔයා? ආ මේ 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 හදපු එක ලියාගත්තද? නෑ සර්. ඔ මේක ලියාගන්නද මේ වෙනස හොයන විදිය? මේක එක ක්‍රමයක් විතරයි. අපි දැන් දෙවෙනි ක්‍රමයටත් යනවා මේ ප්‍රශ්නෙටම. හරි, ඩග්ග ලියාගන්න. ලියලි වරයි සර්. හොඳයි, දෙවනි ක්‍රමේ කවුද කිව්වේ අර අඩු කරන ක්‍රමේ? නේද පුතේ? ඕ ඉදිරියට ගණන් කරන්නත් පුළුවන්. ඕන කෙනෙකුට 10යි 15 ඉඳන් 11යි 15 12යි 15 ට පැය 2යි 12යි 15 ඉඳන් ආයිමත් 1 වෙනකොට මිනිත්තු 45ක් තියෙනවා. එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපට පුළුවන් මේ අඩු කිරීමෙන් නේද අඩු කිරීමෙනුත් අපට පුළුවන් මේ ගත වූ කාලය හොයාගන්න. හැබැයි ඉතින් ගත වූ කාලය අඩු කිරීමෙන් කරනකොට මේ විදියට බෑ සම්මත ක්‍රමයට ලියා ගන්න ඕන. සම්මත ක්‍රමයට ලියා ගන්න ඕන මුලින්ම. නේද? රයිට්. ඒක මම කියන්නම් මෙන්න මෙහෙමයි කරන්නේ.
මේ බලන්න මුලින්ම වෙලාව දෙක ගමු දැන් අපි අඩු කරන්න වෙන්නේ පස්වරු වෙලාවෙන් පෙරවරු වෙලාව නේද එහෙම තමයි අඩු කරන්නේ මොකද 10 15 වෙන එක අඩු කරන්න බෑ ලොකු වෙලාවෙන් කුඩා වෙලාව වල අඩු කරන්න එහෙනම් අපි මුලින්ම පෙරවරු වෙලාව ගනිමු පෙරවරු එක ඔයාලා ලියන්න එක කොහොමද සම්මත ක්‍රමයට ලියන්නේ මමේ සම්මත 13.2 හැමෝම ලියන්න සෝරි පෙරවරු නේ පස්වරු නේද පුතේ වැරදුනා මෙතන පස්වරු එක ඊළඟට පෙරවරු 10 15 පෙරවරු 10 15 කොහොමද සම්මත ක්‍රමයට ලියන්නේ 10 15 10 15 තමයි 10යි 32යි 15 ඔන්න අපි සම්මත ක්‍රමයට ගත්තා. දැන් අපි අඩු කිරීමට යොදා ගන්න මේ සම්මත ක්‍රම මේ දෙක තමයි ගන්න. තේරුණාද? මේ දෙක තමයි අපි දැන් ගන්න ඕන. එහෙනම් මේ කොහොමද දැන් ඒක අපි සිරස්සතට ලියා ගන්න ඕනේ නේද? මේ විදිහට ලියා ගන්න. යටි ලියන වලා පැය මිනිත්තු. පැය මිනිත්තු කියලා දාගෙන අපිට අඩු කරන්න වෙන්නේ 13 නේද? 13යි 32යි 0.2 ඒකෙන් අඩු කරන්න ඕන. ඔව්. කීයද අඩු කරන්න තියෙන්නේ? 10යි 15. 10යි 15. අඩු කරන්න. දැන් පේනවාද අඩු කරන්න ගියාම ගැටලුවක් එන බම්? ඔව් මෙතන බිංදු දෙක නේද? බිංදු දෙකෙන් 15 අඩු කරන්න බෑනේ අපට. නේද පුතේ? පැත්තෙන් 15 අඩු කරන්න. නේද පුතේ අපට අඩු කරන්න බෑනේ එහෙනම් අපි මොකද කරන්නේ ඔව් එහෙනම් මොකද කරන්නේ ඔව් පැයට නේද පැය తీරෙන් අපිට එකක් ගේන්න වෙනවා එතකොට පැය తీරෙන් එකක් ගේනවා කියන්නේ අපිට එකක් මේ පැත්තට ගේන්න වෙනවා පැය ඔව් එකක් ගේනවා කියන්නේ මිනිත්තු කීයක්ද ගේන්නේ මිනිත්තු කීයක්ද ද අපට ගන්න පුළුවන් දෙක නේද හරි ඒ වෙලාවම ආවනේ පැය දෙකයි මිනිත්තු 45 පැය දෙකයි මිනිත්තු දැන් මේක අපි මේ ගත වූ වෙලාවනේ සෙව්වේ ඒක නිසා මේ පැය දෙකයි 32යි 45 එහෙම ලියන්න බෑ අපි මේක හරියට ලියන්න ඕනේ ගත වූ වෙලාව කීයද පැය දෙකයි මිනිත්තු 45 පැය දෙකයි මිනිත්තු 45
මොකද්ද පුතේ? උත්තරේ දෙන්නේ අද්දේ කියන්න ඕනද? මේ තියෙන උත්තරේ. උත්තරය යටින් ලියන්න වෙනම. නේද? හොනයි ඉ දෙකක් ඇඳලා තියන්න. පැහැදිලිව ලියන්න මම මේ බෝඩ් එකේ ඉඩ මදි නිසා මේ විදිහට ලියන්න ඔයාලා මේක ටික ටික යටට ලියන්න ඕනේ. හොදේ? උත්තරේ මෙතනම ලිව්වත් කමක් නැහැ මේ හොයන්න කියන තැන. එතන ඉස්සරහින් ලිව්වත් කමක් නැහැ. හරි හොඳයි හරි සර් එහෙනම් පුතේ මේ අපි